ඔබ සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ගමන් අද දවසේ අපි හිතුවා ඔබ තවත් බොහොම සුන්දර තැනකට අරගෙන යන්න ඕනේ කියලා. ඒ නිසා අපි මේ පරිශ්‍රය ගැන කතා කරන්න කලින් අපි මේ අද තෝරාගත්තු කෙනා එහෙම නැත්නම් මේ චරිතය සම්බන්ධයෙන් අපි කතා කරන්න ඕනේ. ඔබ නම කිව් පමණින් හඳුරන අපේ රටේ ඉන්න ප්‍රතිභාවුන කලාකරුවෙක් වංගන ශිල්පියෙක් විදිහට හඳුනා ගන්න චරිතයක් තමයි අද දවසේ අපි ආරාධනා කරේ මේ කතා බහට එකතු වෙන්නට කියලා. අපිත් එක්ක ඉන්නවා ප්‍රවීණ කලාකරුවෙක් වන ශ්‍රේන්ත් මහත්මයා. අයිබෝන් කියලා ඔබතුමන් කියනවා. අයිබෝන්. අයිබෝන්. දැන් මේ ශ්‍රේන්ත් මහත්මයා සම්බන්ධයෙන් බොහෝ මං හිතන්නේ දැන් 1976 සිට අද දක්වා කියන්නේ සෑහෙන කලාප කාල පරාසයක්. ඔය කාලේදී ඉතින් විවිධය විවිධ ආකාරයෙන් ඔබතුමාගේ මේ ප්‍රශ්න නගලා ඇති පාසල් කාලේ විවිධ දේවල්. නමුත් මම දැන් ඔය සියලු දේවල් එක මම මෙහෙම ප්‍රවේශයක් ගන්න ඔබතුමාට මේ අභිෂේකයක් ලැබෙනවා පාසල් කාලේම නළුවා කියලා. දැන් ඒ සාමාන්‍ය දැන් ඒක කොහොමද දැක්කේ? ඒක කොහොමද උනේ අතර? ඔව් දැන් ඉස්සෙල්ලාම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ශ්‍රවණය කරන ආසන බලන හැමෝටම සුබ වගේම සුව අලුත් අවුරුද්දක් වේවා කියලාත් කියනවා. මොකද අපිට ජීවිතේ මේ කාලේ අපි මේ මහා දැවැන්ත අර්බුද වල ජීවත් වෙන කාලයක්නේ. ජීවිතේ පුරාම අර්බුද තිබුණා ඉතින්. ඒ අර්බුද මැද්දෙත් නළුව කියලා කිව්වනේ. ඒකනේ. ඒකද මේක වෙන්නේ සර්. දැන් කියන්න ඇත්තේ ජානක දැන් මම මේ කොහොමත් ජැන්ඩියට අඳින්න කැමති කෙනෙක්. ඔව්. ඇඳුම් පැළඳුම් වලට මම බොහොම කෑදරයි. ඒ දින් ටික ලස්සනට අඳින්න, ලස් පිළිවෙලට යන්න, හැඩයට ඇවිදින්න කැමති. ඔය හේතුව නිසාම කොළු කාලෙත් එහෙම වෙන්න ඇති. හරි දැන් අර පොඩි ඔය දැන් පිච්චරුත් කොහොම හරි හොරෙන් බලන යුගයකුත් තිබ්බා අපි. එහෙම අපි යවුවෝ එහෙම පිච්චර පිස්සු. ඒ නිසානේ මෙව වලට මේ ඉන්නේ දෙයියාමුදුරුනේ නැත්තම් කොහෙද ඉති. අර යමකට කෑදර වෙන්න එපා. එතකොට මේක අනුභව කරන් හිතෙන්නේ. ඒ වගේ පිච්චර බලනවා අර මේ ඊට පස්සේ බැලුවට ගාමිණි ෆෝන්සේ ගතමයි මගේ මේ ජනප්‍රියම හිත බැඳගත් නළු ආයි කාලේ. එතකොට අනිත් අයත් නැත්තේ නැහැ. ඇවිදින්නේ පොඩ්ඩක් ඒ නළු කෑලි වලින්. එතකොට තමයි මං හිතන්නේ ඔබ අර මතුකරු ප්‍රශ්නේ මතුවෙන්නේ. මේ එතකොට කියනවා නළුවා වගේ අරයා යන්නේ, අරයා ඇවිදින්නේ, අරයා වැඩ කරන්නේ, කතා කරන්නේ නළුවා වගේ කියලා කියන්න ඇති. මං හිතන්නේ ඒක වෙන්නත් ඇති. සහ ඉතින් අනිත් වැඩ කෑලිත් නළුවා වගේම තමයි. ඒ කියන්නේ ඒකනේ ආකර්ෂණයක් තිබිලා තියෙනවානේ. ඔව්. එහෙම ආකර්ෂණීය ස්වභාවයකුත් තියෙන්න ඇති. මොකද අර මේ පොණ්ඩි කර්ලි කෙට්ටුයි උසයි ටිකක්. ඉතින් ඒගොල්ලෝ අර නළු භාවිතාවට පොඩි කැමැත්තක් තිබුණා. ඔය හේතුව නිසාම ගෑනු ළමයිත් හිටියා. ඔව් මගේ පාසල මිශ්‍ර පාසලක් නෙමෙයි, පිරිමි පාසලක්. නමුත් හදාන ද මැසනට් විද්‍යාලය. නමුත් අර එයින් පිට බාහිරව වෙන පාසල් තියෙනවනේ, බාලිකා පාසල් තියෙනවනේ. ඉතින් එතකොට අර ඒ බාලිකා පාසල් වල ගෑනු ළමයි ස්කෝලේ ඇරිලා එන්නේ එකට බස් එකේ යන්නේ. එතකොට ඉතින් අර අපි අර සින්දු කියනවා අපි ඒ කාලේ. මොකද පිච්චර් එක අර මේ රෙසපුන්න කිරණික බුවායේ ගිදු ආරාධනා. ඔව් රජේෂ් කන්නා. මතකයි මම හිතන්නේ මේ ජීප් එක නැගලා ඕම දැන් බස් එකේ ෆුට්බෝඩ් එක හිඳගෙන ඌව කියනවා මේ රෙසපුන්න කිරණික බුවායේ ගිදු වැල්ලනන. ඉතින් ඌව කියනකොට දැන් ওই නළුව කියන කෑල්ලට ওই කෑලිත් එකතු වෙලා ඇති. හරි අන්න අරු නළුව වගේ දැන් යනවා. ඒ කාලේ නිකන් පූර්වාදර්ශී චරිතයක් තිබ්බේ නැද්ද? කවදා හරි මම එහෙම එනවා කියලා රෝල් මොඩල් එකක් නෑ. මෙහෙමයි ජානක දැන් නළුවෙක් වෙන්න ඕනේ කියන කෑලි තිබුණාට නළුවෙක් වෙන්න ඕනේ කියන අදහස තිබුණේ නෑ එතකොට. හරි එතකොට ওই පාසලේ විවිධ ප්‍රසංග වලට යන්නේ අපි. ඒ වලට නිකන් පැත්තකින් ඉඳලා සද්ද බද්ද දාන අර ඉන්නේ කොල්ලෝ. එහෙම චරිත. හරි පොඩි දඩබ්බර ගතියක් තිබුණා. නමුත් සංස්කෘතික මිනිස්සෙක් ඉන්නවා කියලා දැනෙනවා. නිකන් යට තලේ මේ මෙහෙම කෙනෙකුත් ඉන්නවා. බෙර ගන්නවා, සින්දු කියනවා, සින්දු ලියනවා, කවි අරේ මේ ලියනවා පොඩි පොඩි එව්වා. ඉතින් එහෙම මේ එහෙම යුග. එතකොට පූර්වාදර්ශ චරිතයක් නිකන් මට හිතෙන්නේ ෆොන්සේකා මහත්තයාට කැමති, විජය කුමාරතුංගයන්ට කැමති, රොයිද සිල්වා මහත්තයා.
මොකද ඒ අයගේ චිත්‍රපටි තමයි හොරෙන් ගිහලා බැලුවේ. ඔය මට මතකයි ඔය සූගිරි ගෙල්ල සුජීවා නීලා නිදහනය ගම් පෙරලිය ඌවම පිච්චර ටික අපි ඇත්තටම කොහොම හරි බැලුවා. හොරෙන් හොරෙන් බැලුවා ගිහිල්ලා. හොඳ පිච්චරුත් බැලුවා, කොමඩි පිච්චරුත් බැලුවා, සීරියස් එව්වත් බැලුවා. එතකොට විවිධ ඒක නිසාම මගේ වර්තමානයේ මගේ නළුවෙක් වුණාට පස්සේ විවිධ චරිත රංගපාන්න අවස්ථාව ලැබුණා. කොමඩි පිච්චරුත් රංගපෑවනේ මම. සීරියස් පිච්චරුත් රංගපෑවා. අර ඒක කියන්නේ කොටු වුණේ නැහැ. නැහැ. නළුවෙක් කියන්නේ කටුස්සෙක්. වෙනස් කරන්න පුළුවන්. වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම නළුවා උකුස්සෙක් චරිතේ ඩැහැගන්නත් පුළුවන්. ඒක තමයි. දැන් අර ඔබතුමාලාගේ මේ ජීවිතේ ලොකු එලියක් වුණේ සලමන් ෆොන්සේකා ඔබතුමාගේ මුණ ගැහිමත් එක්ක මම හිතන්නේ අපේ රටේ ඉන්න ප්‍රකට ශිල්පීන් රසක එකමුතුවක් නෙමෙයි උනේ. ඔව් ඒක ගැන අපි පුංචි දැන් ගොඩක් වෙලාවට කතා කරලා තියෙනවා. ඔව් දැන් මෙහෙමනේ ජානක දැන් මම රංගපාන්න පටන් ගන්න 76 ඔබ පටන් ගත්ත තැනින් එතකොට 76 නොවැම්බර් මාසේ 30 වෙනිදා අවසහායයි තියෙනවා. මට මේ ඉතිහාසයේ දිනවකවානු වෙලාවල් එක මතකයි. හරියටම මොකද ඉතිහාසයේ මතක නැත්තම් වැඩක් නැහැ ලයිෆ් එකට ජීවිතේට ඉතිහාසයේ ඕනේ. ඉංග්‍රීස ජාතක කතාව සහ සතුරුව කියන නාට්‍ය. ඒ නාට්‍ය දෙකෙන් මම රංගපෑවා. ඒකේ රංගපාපුවාම ගමේ ලොකු ප්‍රබෝධයක් ආවා. මුලින්ම නමුත් මට මේක මදි. මේක තාමත් මදි හැබැයි මම තාම පරිපූර්ණ නැහැ. මම හැබැයි ආ කලාව කියන එකේ තම අයන්න විතරයි දන්නේ. හැබැයි ආයන්න හොයනවා. ආයන්න හොඳටම දන්නවා කියලා මම දන්නවා. මුල හොඳටම දන්නවා. ඔව් ඒක ගැන කාටවත් තර්ක කරන්න බෑ. ආයන්න දන්නේ නැහැ. ඒක නිසාම මට අර එදවසත් ඕක තිබුණා. තිබිලා මම කල්පනා කරනවා මේක කොහොමද කරන්නේ දැන් මේක මං කියන්නේ මේක ඇකඩමික්. මේක අධ්‍යාපනිකයි. මේක හැදෑරිය යුතුයි. කවුරු හරි ඒක තර්ක කරනවා අපි ඕන තැනක තර්ක කරන්න කැමති මේක අධ්‍යාපන දැන් වාහනයක් එලවන්න බෑනේ පුරුදු වෙන්නේ නැතුව. පීනන්න බෑනේ පුරුදු වෙන්නේ නැතුව. රඟපාන්න පුළුවන් ද පුරුදු වෙන්නේ නැතුව. එහෙම බෑ. මොකද මම ඒක නිසාම මම ඉල්ලුම් පත්‍රයක් දානවා. අතන මම නෙමෙයි මගේ මලයා දාන්නේ අජිත් මෙන්ඩිස්. නෝබර්ට් ජයන් මායර් කියලා මහාචාර්යවරයෙක් 1970 දශකයේ අවසාන කාර්තුවේ ලංකාවට එනවා. ළමහා යෞවුන් නාට්‍ය ආයතනය එක මෙහෙවනවා. ලංකාවේ ඉන්න ශිල්පීන් රැසකට ආරාධනා කරනවා. ශිල්පීන් නෙමෙයි මේ තරුණයන්ට ආරාධනා කරනවා නවගැන්න මේ වැඩමුළුවට එන්න. වැඩමුළු කොහොම වැදගත්ද කියලා අපිට තේරෙනවනේ දැන්. එතකොට මේ වැඩමුළුවට එන්න කියලා කිව්වම මල්ලිගේ ඇප්ලිකේෂන් එක මිනිහට යන්න හම්බ වෙන්නේ නැතුව මට දෙනවා. මට බලෙන් දෙන්නේ නිකන්. තමුසු යනවා කියලා වගේ එකක්. ගිහිල්ලා බලපුවාම මමයි මගේ යාළුවෙක් ඉන්නවා පෝලිමේ ඉස්සරහම ජයන්ත චන්දසිරි. ජයන්තව දන්නවා මං ඒ කාලේ. ඊට පස්සේ කොල්ල පෙලියක් ඉන්නවා. පිටිපස්සෙන් ආපු උස සිහින් උස නිකන් කෙට්ටු ලස්සන පෙනුමක් තියෙන කොල්ලෙක් පෝලිම කඩාගෙන ඉස්සරහට යනවා. ගිහිල්ලා ඉස්සරහා යාළුවෙක් ගර කතා කරමු. අපි යනවා ඇයි ඇයි මොකද ඔයා මොකද පෝලිමේ යන්නේ නැද්ද? හරි හරි පොඩ්ඩයි ඉන්න අපි එන්නම් පස්සට. හරි එහෙම කෑල්ලක් දානවා. ජයන්ත මට කියනවා මචං ගෝරි දාගන්න එපා අපේ කලා ගමන නැවති. පළවෙනි දවස සුදර්ශී ආයතනේ අර අඹගහ වටේට පෝලිමේ හිටිය අපි. ඊට පස්සේ ඒ කොල්ලා යන ගම ඇඟෙත් හැප්පිගෙන ගියා. හරි බලවගම් හරි මේ. ඊට පස්සේ අපිට පොඩි බයකුත් ආවා. මං කිව්වා හැබැයි අපි මේකට තේරුණොත් ඒ කොල්ලත් තේරුණොත් එයා තමයි අපි හොඳම යාළුවා. ඉතින් යන ගමන් වැඩ ඉවරලා අපි ඔක්කොම තේරුණා. දැන් මේ ඒ ටීම් එක තේරුණා. අපි ඇව්වා මේ ඔයාගේ නම මොකද්ද? මං කමල්. කමල් කියන්නේ කමල් අද්දරාරච්චි මං කියනවා. ඇත්තට මම බෙස්ලි කොලෙජ් එකේ ඉගෙන ගන්නේ අර මේ. ඇත්තටම ඒකේ හරි සුවිශේෂ ටීම් එකක් අපිට හම්බ වෙනවා. මම ජයන්ත කමල් අද්දරාරච්චි මහින්දරන් හිටියේ නැහැ එකේ. කමල් අද්දරාරච්චි ඊළඟට චිත්‍රා කුමාරි කළු බෝවිල නෙළුම් කළු බෝවිල ඊළඟට URD සිල්වා දැන් නීතිඥ සංගමේ හිටපු සභාපතිතුමා ඊළඟට ලක්ෂ්මන් පොන්සේකා කියලා කෙනෙක් ඔහු ඇමරිකාවේ ජීවත් වෙන සමහරට මේක බලන්න පුළුවන් ඊළඟට කීර්ති රණවීර කියලා යාළුවෙක්ගේ ඔහු ජීවිතුන් අතර නැහැ නැති වුණා. මෙහෙම මහා විශාල ජූට් සීමාන් අර කෙට්ටු උසක් කොල්ලා හරි කොල්ලා ඒ කාලේ. එතකොට ඔහොම නිකන් හොඳ පැක් එකක් අපිට. අපි ඉතින් ඒ පැක් එක අරගෙන තමයි මේ දොරටු විවර කරගත්තේ.
ඒක නිසාමත් අපි හැමෝම අදත් ඒ ටීම් එකේ ඉන්නවා. ඒ ටීම් එකට පස්සේ හම්බ වුණා ජැක්සන් ඇන්තනි එකතු වුණා, මහේන්ද්‍ර පෙරේරා එකතු වුණා, වසන්ත විත්‍රාච්චි එකතු වුණා. ඔහොම ටීම් එකක් අපිට හැදුණා. හැබැයි ඒ ටීම් වර්ක් එක තාම තියෙනවා. ඒ ටීම් එක තාම ඉන්නවා. चंद्रपाल महत्वपूर्ण्य हदनो ඒගොල්ලොත් නාට්‍ය හදනවා, මේගොල්ලොත් නාට්‍ය හදනවා, අපි ඔක්කොම එක උත්සවයකට දානවා. එහෙම තරගයක් තිබ්බා මේ කාලේ. එක තරගයකදී ගම්පහ දිස්ත්‍රික් කෙටි නාට්‍ය උළෙලේ අපි දේශ සීමා කියලා නාට්‍යයක් දැම්මා, එයා ලෝදිය කියලා නාට්‍යයක් දැම්මා. ඒ නාට්‍ය දෙකම ගිහලා එකම ඩ්‍රෙසින් රූම් එකේ දෙපැත්තේ මේකප් කරනවා. අපිට මේකප් කාර්යය නැහැ. ඒගොල්ලන්ට මේකප් කාර්යයක් ඉන්නවා. ඒගොල්ලන්ට බෙරයක් ඕනේ, අපිට බෙරයක් තියෙනවා. දැන් මේ හුවමාරු ක්‍රමය මාරු කරගත්තා. මාරු කරගෙන මේක මම හැමතැනම කියන කතාවක්. එතනදී යාළු වුණා, ඒගොල්ලන්ගේ නාට්‍ය එක වුණා, අපේ එක දෙක වුණා, හොඳම නළුවා, හොඳම අපිට තමයි සම්මාන ටික බෙදුනේ. රුපියල් 750ක් ගොඩට හම්බ වුණා ඒ කාලේ. ඒකෙන් ඉතින් අර මෙවරණ ගල කපෙන කැපෙන කෑලි එකක් ගෙනාවා. හැමදාම ඩඩක් ගහ සින්දු කිව්වා. එතනදී යාළු වුණා. ඒ යාළුකම තමයි තව තියෙන්නේ. ඉතින් ඒක හොඳ මිත්‍රත්වයේ හයිය මිත්‍රත්වයක්. කියනවා ශාන්ති කියන නම මේ එහෙම උනට ශාන්තකමක් තිබෙන්නේ. තිබුණා තිබුණා තිබුණා. ඔව් ගම්මේ මොකද ඒ නම්මගේ ශ්‍රියන්ත මෙන්ඩිස් ඩූඩ් නීල් ශ්‍රියන්ත මෙන්ඩිස් උඹ දිග නම. ඒ ඇසේ අම්මනේ දැන් මේකත් ඉතින් ඒකත් තිබුණා. දැන් නම් ඉතින් ශාන්ති කියලා කතා කරන්නේ නැහැ කවුරු. ගමේ අය කතා කරන්නේ එමයයි. ගමෙන් ලියුමක් ඇවිල්ලා වගේ එකකදී තමයි ලියන්නේ එහෙම. ඒ නමනේ. ඔව් ඔව්. දැන් නේද ගුරු වෘත්තියක් දැන් ඔබට ඒක තියෙනවානේ. ඔව්. දැන් ඒ දැන් ඇත්තටම නළුකමකට ගිහිල්ලා ඉන්නේ වෙන වෘත්තියකට. නෑ නළුවමෙන් ඉස්සෙල්ලා තමයි ගුරුවරයා වුණේ. පළගුමැනිගෙත් කරන්න ඉස්සෙල්ලා තමයි. හිතේ හරි තිබ්බනේ නළුකම. ඔව් නළුකම තියෙද්දි නෑ මට රස්සාවක් කරන්න ඕනේ ඔක්කම තිබ්බා. තිබිලා මට හිතුණා නිකන් මම රස්සාවකට ඇප්ලයි කරා. ගුරු ගුරු මොකද මගේ මවුත් ගුරුවරියක්. මවුටත් ඕන වුණා කවුරු හරි කෙනෙක් පවුලේ ගුරුවරයෙක් බවට පත් කරන්න. ඒක නිසා තමයි ගුරු භූමිකාව නියෝජනය කළේ. හැබැයි ඒක හරි හොඳ ජානක එක්ස්පීරියන්ස් එකක් මට ලයිෆ් එකේ. ඒ කියන්නේ මේ මේ ගුරුවරයෙකු වීමම මට හික්මීමට, ශික්ෂණයට, වගකීම් දැරීමට සහ නායකත්වයක් දැරීමට අවශ්‍ය අත්‍යවශ්‍යම ලැබුණා ඒකේ. ගුරුවරයා කියන්නේ නායකයෙක්. ගුරුවරයා ගුරු ගු කියන්නේ බිරු නිරුක්ති විද්‍යාව අනුව අඳුර. ගු කියන්නේ දුරු කරන්න. අඳුර දුරු කරන්න. යෝගයක අඳුර දුරු කරන්න ගුරුවරයා. ඒක නිසා ගුරුවරයා නිර්වචනය කරපුවාම හරි ලස්සනයි. ඒ කියන්නේ ඒ වෘත්තිය බොහොම තෘප්තිමත්ද කරේ. තෘප්තිමත්. මොකද මට ඉස්සෙල්ලාම පොල්ගහවිල සාන්ත බර්නදෙත් විද්‍යාලේ හම්බ වෙන්නේ. ඒකේ අවුරුදු මම හිතන්නේ පහ. මම විද්‍යාවිෂය ධාරාවනේ ඉගෙන ගත්තේ. ඔව් ඒක තමයි උගන්වන්නේ විද්‍යාව. නමුත් විද්‍යාව කළාට මම විවිධ දේ කරන්න පටන් ගත්තා. චිත්‍රත් ඉගෙනුවා, සමාජ අධ්‍යයනත් උගන්වනවා, විද්‍යාවත් උගන්වනවා, ගණිතයත් උගන්වනවා, සෞඛ්‍යයත් උගන්වනවා, ස්පෝර්ට්ස් කරනවා. ඒ ඔක්කොම කළා. මොකද මේ ළමයින්ට ඉතින් ඒ මම මේ මේ ගුරුවරු ටිකක් හිඟ කාලයක් ඒක. හැමදේම කළා. ඊට පස්සේ පෙරාගම පෙරලන්ද සාන්ත ජෝසප් විද්‍යාලයට ආවා. ඊට පස්සේ රාජගිරිය සිරිහද කියන විද්‍යාලයට ආවා. ජීවිත කාලයේ ගුරු භූමිකාව වසර 33යි, පාසල් 3යි. ඒ පාසල් 3 තමයි ඉගෙනුවේ අවුරුදු 33ම. දැන් නේද දැන් ඔබ දැන් වෘත්තියෙන් කලාශිපී බවට පත් වෙලා සාමාන්‍යයෙන් ටෙලි නාට්‍ය එහෙම නැත්නම් චිත්‍රපටයක් එහෙම දැන් මේවා තෝරා ගැනීමක් කරනවා. දැන් සමහර අය කියනවා මම මෙහෙමයි තෝරා ගැනීමක් කරනවා. එහෙමත් ඔබතුමාගෙත් තියෙනවද එහෙම තෝරා ගැනීම? තෝරා ගන්න තරම් දේවල් තියෙනවද අපිට? තෝරා ගන්න පුළුවන් පසුබිමක් තියනවාද? දැන් මේ අපි කොහෙන් හරි මම මගේ එහෙම තෝරා ගැනීමක් නැහැ. පෙළ ඇතුලේ මට කරන්න තියෙන්නේ සුදුද කළුද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. රංග ශිල්පියෙක් හැටියට ඒක කරන්න පුළුවන්කම තියෙන තැන මොකද්ද කියලා හොයාගන්න. ඒ එහෙම 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 කරපු නිසා තමයි මට ටෙලි නාට්‍ය වල වැඩිපුර රඟපාන්න අවස්ථාව ලැබුණේ. මට චිත්‍රපටි වල රඟපාන්න අවස්ථාව ලැබුණේ, නාට්‍ය වල රඟපාන්න අවස්ථාව ලැබුණා. සමහරට එව්වා
සුදු චරිතෙම නෙමෙයි. මුගක් වෙලාවට කල් මගේ පටන් ගන්න පළඟුමැනිකෙන් ඒකත් කළු චරිතයන්නේ සූරසේන. ඔව්. නමුත් ඒක ඇතුලේ මිනිස්සු ආදරය කළානේ. තාමත් ආදරය කරනවා. එතකොට අපිට මේක මේ මේ නළුවෙකුට මගෙන් සුදුසු කල්ලු කියන නෙමෙයි. කරන්න පුළුවන් ටික කොහෙද? තමන්ගේ චරිතය ඇතුලේ කරන්න පුළුවන් බපසරිය හඳුනා ගන්නට ඕන. හඳුනාගත්තම ලේසි. දැන් ඒ හින්දා සමහර වෙලාවට උතුම දැන් අර සමහර දෙන්නාට රිකවරම ඉවත් වෙනවා. ඒ කියන්නේ ඒක කියන මොන හරි මතකයක් නැත්නම් ඔබතුමාට ඇති කියලා හිතනවද සමහර දේවල් එහෙමද? නෑ. එහෙම වෙලා දිනව නෑ. ගිනි අවිසහ ගිනි කෙලේ. නෑ නෑ ඒක කොහොමද කොටස් 100යි. කොටස් 100. කොටස් 100න් මම නෑ 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 මම කොහොමද කොටස් 100යි ඒකේ වැඩ කළේ. මම ඉල්ලීමකුත් කළා තිබ්බා කොටස් 100න් මම ඉවත් වෙනවා නෙමෙයි කොටස් 100න් මේ චරිතය අවසන් කරමු කියන එක. ඔව්. ඒ කියන්නේ මෙගා කියන තැනට යන්නේ නැහැ කියන එකද ඔබතුමා කියන්නේ? නෑ නෑ මෙගා මෙගා කියලාද එහෙම එකක් නැහැ. දැන් කමරක් අර රුවන් මාලිගාව වගේ නාට්‍යයක් කොටස් 400ක්ද කොයිද ගියා. නමුත් මිනිස්සුත් ඒක බැලුවා. ආ එතකොට දැන් ඔය සංගීතය කියලා යනවා මේ කාලේ ඒකත් දැන් කොටස් මම හිතන්නේ 300ක් 400ක් ගිහිල්ලා ඇති. ඉතින් ඒකත් මිනිස්සු බලනවා. කමන්නේ ඒක ඉතින් යන්න පුළුවන් දුර යනකම් මිනිස්සුන්ට එපා වෙනකම් එපා වෙයිද දන්නේ නැහැ. ඉතින් ඒ අනුවනේ වෙන්නේ ඒක. දැන් මොකද දැන් ගොඩක් වෙලාවට දැන් චෝදනාවක් තියෙනවනේ උතන. මෙතෙන්දී හරි ගුණාත්මක දෙයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඒක ඔබතුමාගේ චරිතයට හානියක් නැද්ද? එහෙමද? නෑ මම ගුණාත්මක ගෙවුවත් කරලා තියෙනවනේ. මගේ ගාව තියෙනවා මගේ ගෙදර දහිරේ රාක්කේ කියලා එකක්. හරිද? ඒකේ තියෙනවා සම්මාන 21ක්. මාධ්‍යත්‍රිත්වය නාට්‍ය ටෙලිනාට්‍ය චිත්‍රපටි. එතකොට මං ගුණාත්මක දේ කරලා නැද්ද? අනිවාර්යයෙන්ම මං කියන්නේ ඒකම නේද? දැන් මේකෙන් යම්කිසි හරි හානියක් වෙයිද කියන කාරණේ සමහර අය නෑ. දැන් මං කියන්නේ එහෙමමත් නෑ. දැන් ගාමිණී පොන්සේකා හතර දෙනාම සූර්ය රඟපානකොට නිදහනියත් රඟපෑවි. පරසතු මල් කරනකොට එයා මේ 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 දැන් මතකදත් කලේ ඔක්කොම හරි කමර්ෂල් ෆිල්ම්ස්. චන්ඩින් එදත් සූර්යා දත් සූර්යා සූර්යංගේ සූර්යා ඒ ඔක්කොමත් කළානේ. ඒව කරලා එයා මහා දැවැන්ත නිර්මාණත් කළා. එයාගේ ප්‍රකාශනය ඇතුළේ තියෙනවා නළුවෙක් ඕන එකක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඔබ කියන කතාව අනුව ගුණාත්මක ඒව විතරක් කළොත් ගුණාත්මක ගුණපාල වෙනවනේ. අපි කියන්නේ එහෙම නෙමෙයි. මේක ඕන එකක් කරන්න පුළුවන් මේ මං ඉතින් මං කොමඩි චිත්‍රපටි වල රඟපෑවේ. අර නිසාන්ත වීරසිංහ කියලා එක්කෙනාගේ අර ජයශ්‍රී ඇමෙතුමා කියලා එකේ නේ. හරි දැන් ඔබතුමා මේ තවම මේ පෞද්ගලික දෙයක් නැහැ දැන් 100ක් කියන චරිතය සංගතාන වෙලා තියෙනවා. ඔව්. දැන් කොහොමද ඒක දැන්? ඒක නියමයි. ඒක මරු. ඒක වෙනම ෆීලින් එකක්. දැන් අපි කවදාවත් හිතුවේ නැහැ නේ කවුරු හරි දරුවෙක් අපිට 100 කියයි කියලා. ඔව් මගේ මිනිබිරිය මේ කැට්ලින් ගැබ්‍රියලා කැට්ලින් ඇයට වයස අවුරුදු 7ක් දැන් හය පහ වුණා මේ එතකොට එයා හොඳ කටපුරා 100 කොහොමද කියලා අහනවා මගේ. එතකොට ඒක ඒක දැනින්නේ දැන් ඉස්සෙල්ලාම මම ජීවිතේ එහෙම යුග එනවනේ බිලින්දා මම ලදරුවා දරුවා කොළුවා කොළු ගැටයා ඉලන්දාරියා ඉලන්දාරියා පස්සේ තරුණයා තරුණයාට පස්සේ වැඩිහිටියා වැඩිහිටියාට පස්සේ තාත්තා මාමා සීයා සීයා කියන දැනට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඒ ආපු ගමන්මක කල්පනා කරනකොට ජානක අපිට හරි සතුටක්. එහෙම යුග අපි බහු කරන් ආවා. ඒ යුගවලත් අපිට සර්විස් එකක් තිබුණා. ඒ සර්විස් එක අපි කරා. තවමත් සර්විස් එක තියෙනවා. තවමත් අපි මරණ තුරු මොන හරි කරන්න ඉබේ. ඒ කරන්න ඕන ටික තමයි දැන් සැලසුම් කරන්නේ. අර සුවිශේෂ මලක් තියෙනවා කියන තම තියෙනවා. ඔව් ඔව්. මල පයින්නවා උක පෙන්නකොටම. නෝනට නෝනානෝ අම්මේ තාමත් ඒ මල තියන් ඉන්නවා. ඒකත් උනේ තුන් ඔය අර මේ ඔය කැටගරි එකේ මැද හරිය තරුණයා කියලා යුගයක් තියෙනවනේ. ඒ යුගයේ ඉතින් අමරණීය මලක් නේ. ඔව්. ඒ අර සිංහයා වගේ එහෙට මෙහෙට දඟලන කාලේනේ. එතකොට මගේ බිරිඳ විවාහ වෙලා නැහැ. අපි ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ සේවය කළා. හවසක මං හවසක නෙමෙයි ඇත්තටම උදේවරුවක කොහරි යමු කිව්වා. දැන් වගේ ෆේස්බුක් නැහැ අරෙව්වා නැහැ එහෙම නැහැ හරි නිර්මල ආදරෙන් මෙව්වා. දැන් නම් ඉතින් කෙල්ලෙක් කොල්ලෙක් වුණා ප්‍රශ්න ගොඩක්නේ. ඔව් ඉස්සර එහෙම නැහැ. ඊට පස්සේ
බස් එකක් ආව නැග්ගා නුවර යනවා කෝ ගියා පේරාදෙණියෙන් බැස්සා ගහක් යට ඉඳගත්තා ඉඳගෙන කතා කරගෙන ඉන්නේ ඇදි මලක් වැටුණා අතට ඒ මල මම මෙහෙම කරකෝ කරකෝ ගෙනාවා ගෙනල්ලා මගේ ගෙදර තියාගත්තා විවාහ වුණා විවාහයෙන් පස්සෙත් ගෙනිච්චා දරුවෝ හම්බුණා ඒකත් ගෙනිච්චා 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 දැන් තාම තියනවා ඒක මම කිව්වේ කවදා හරි මම මැරෙනකොට මේ මල මාගේ වලට දාන්න ඒක තමයි ඉල්ලීම හරි මම ටිකක් දැන් ඔය සත්‍යෙන් එහාට ගිහිලා පොඩක් යන්නම් රට පිළිබඳව කතා බහ ඔබ දේශපාලන කරුණු කාරණා වලදී වර්තමාන රාජ්‍ය බලයට ගෙනෙන්න ලොකු වෙහෙසක් මහන්සියක් ගත කලාවක් සමහර අය හොඳයි කුව සමහර අය චෝදනා කර ශ්‍රන්ත මහත්මයා දැන් හිතන විදියට දැන් ආපසු හැරලා බලනකොට ඔබ සතුටුමත්ද දැන් ඕන කෙනෙකුට හැමෝම දේශපාලන සත්වයෝනේ ඕන හැමෝටම මේ දේශපාලන හැමෝටම ඡන්දෙකුත් තියෙනවනේ ඔව් එතකොට අපි අනිවාර්යයෙන්ම දේශපාලන සත්වෙක් බවට පත් වෙනවා එතකොට තමන් කැමති තමන් විශ්වාස කරන රට ආදරය කරන රට තුල යම්සි යහපත් සමාජ සංස්ථාවක් ගොඩනගා ගන්න පුළුවන් සමාජ පරිසරයක් ගොඩනගා ගන්න පුළුවන් පක්ෂයක් හෝ කණ්ඩායමක් එක ගනුදෙනු කරන එක පුද්ගලිකුගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් मैं प्रजातंत्रवादी ऐतिह्य योजना कले सह ये प्रजातंत्रवादी ऐतिहल यो ने गमन मग अभी तींदु कले मैं ये गमन मग दें कोरोना तेक् अंद बेला मुलुलोकेम मेक तेक् यंसी अर्बुद गुद्रेला आर्थिक वाचन सामाजिक वाचन देशपालनिक वाचन अभी यंसी सामाजिक अर्बुद गुद्रेला मित्र ऐत्न्े अरे अभी तो मट उबगन सकाई उबट मंगन सकाई अभी दंडे मे सख्या तेक्न इधे मुल परसम मे आकल व्याकूल भाव पत्ल अतकोट रटगट रजयट टीका अमारु मेक बैलेंस कर बैलेंस कर अभी उदौकूण मैं उदौने वेदगत्वें मंगिता विवेचने वाडा විශ්වාසවන්ත උදව්ව වැඩගත්තු නෑ දැන් මොකද දැන් චෝදනා කරන්නේ අපි දැකලා තියෙන ඉතිහාසෙ ඉඳලාම කලාකරුවන් පාර්ලිමේන්තු පවන් නිචනය කරලා තියෙනවානේ එතැයි මේ කලාවට යම් සේවාවක් ඒ ප්‍රගමණයට යම් දෙයක් වුන්නේ නැහැ කියන චෝදනාවනේ හැබැයි ඉතින් ওই චෝදනාව ලෝකේ පුරාම තියෙන එකක් හරි දැන් අපි හිතමු දැන් මෙතන මං කාරණාවක් කියනවා දැන් සමහර විට එක එක යුගවල කලාකරු හිටියා ඔබ කිව්වා වගේම දේශපාලන න්‍යාය පත්‍රයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරපු ඇත හිටියා හිටපු අය හිටියා සමහර කය කලාවට සේවයක් කළා අපිටම විවිධ යුගවල දේශපාලඥයෝ පවා ආට්වල්ට යම් යම් සර්විස් කරලා තිබ්බා හැබැයි නොකරපු යුගත් තිබ්බා නැත්තේ නැහැ දැන් වර්තමානයේදී අපි මහන්සි වෙනවා කලාකරුවන් යම්කිසි මට්ටමකට ඔසවා තබන්නට හරි කලාකරුවන්ගේ ප්‍රශ්න ඍජුව බලධාරීන් සමග සාකච්ඡා කරන්න ඒකට මේ 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 ආසන්නම උදාහරණය බද්දක් ගහලා තිබ්බා ඊයේ පෙරේද කොළඹ නගර සභාව විසින් චිත්‍රපටි ටෙලි නාට්‍ය විවිධ ප්‍රසංග විවිධ වලට ඒක ජනාධිපතිතුමාට අපි ඍජුවම ඉදිරිපත් කරපුවාම ඒතුව ඍජුවම ඒක ඉවත් කළා එතකොට ඒකත් ඇත්තටම මොඳ ජයග්‍රහණයක් අපි ලබාගත්තු නමුත් ඒ තුමා කිව්වෙත් දැන් බදු ගහන්නත් නිර්මාණ නැහැනේ අපිට දැන් ටික ටික මේ නිර්මාණ ගොඩනගා ගන්න එතකොට ටිකක් අමාරු වැඩක් මේ කොරෝනා මැද්දේ ඔ ප්‍රේක්ෂකාගාරයක් ගෙන්නගෙන අපි කොහොමද මේක ගන්න කියන එක පිළිබඳ සාකච්ඡාවට අපි පවත්වනවා මේක සමහර විට ඉතින් පරිස්සමෙන් කලෝතින් මං හිතන්නේ අපිට ප්‍රතිඵලයක් ලබා ගන්න බැරි වෙන එකකුත් නැත දැන් සෙන්ටර් හිතන විදිහට කවදා වගේ වෙනකොට මේ මේ කටයුතු සාමාන්‍යකරණයට කරගෙන අපිට අනාවැකි පළ කරන්න බෑ නමුත් දැන් ඔබ හිතන විදිහට කලා කටයුතු දැන් ටික ටික රෝගගත කිදී සිද්ධ වෙනවා දැන් එහෙම යම් තාක් දුරට අවසර ලැබිලා තියෙනවාද ඒ විදිහට ඔව් දැන් කොහොමත් ජානක අපිට මේ කොරෝනාත් එක්ක ඉඳ වෙනවනේ කාලයක් ඒක ටිකක් ලොකු කාලයක් වෙයි අපි බලාපොරොත්තු වෙන අඩු කාලයකින් මේක ඉවර කරගන්නනේ හැබැයි ඒකට අවශ්‍ය ප්‍රතිකර්මයක් අපි ගවමයි තියෙන්නේ විනයක් ඕනේ මේකට පරිස්සමක් ඕනේ වගකීමක් ඕනේ මේක දරා ගන්න ඕනේ මුලින්ම අපිට ඇත්තටම අපි ටෙලිනාට්‍ය වලට
රජයේ වෘත්තිකයන් වෛද්‍ය වෘත්තිකයන්ගේ සංවිධානයත් එක්ක සාකච්ඡා කරලා ටෙලිනාට්‍ය සඳහා ඒක අවසරය ලබා ගත්තා. ක්‍රමවේදානුව අපි හැමෝටම මාස්ක් එකක් දාන්න කිව්වා, අත් පොදන්න කිව්වා, අර අත් පිරිසිදු කාරකයකින් අත පිරිසිදු කරන්න කිව්වා, සංචරණය නවත්තන්න කිව්වා, දුරස්ථීකරණේ තියාගන්න කිව්වා. ඉතින් මෙවුවා නිරන්තරයෙන්ම කියපු කාරණා. ඒක නිසා ටෙලිනාට්‍ය නම් දැන් නිර්මාණය වෙමින් යනවා. ඊට පස්සේ චිත්‍රපටි වලට පළවෙනිද ජනවාරි පළවෙනිදා ඒකට අවසරය ලැබුණා. දැන් චිත්‍රපටිත් ප්‍රදර්ශනය වෙනවා. අපිට තාම නාට්‍ය වලට තමයි මේක ගන්න බැරි වුනේ. අපි නාට්‍ය වලටත් මේ දවස්වල සාකච්ඡා කරමින් යනවා. තමයි නුදුරු දිනයකදී ඒකටත් අවශ්‍ය අවසරය ලබා ගන්න පුළුවන්. ඉතින් ඔය ඔක්කොම කරන්න අපිට පොඩි විනයක් තියෙන්න ඕනේ. ඒ විනයානුකූලව වැඩ නොකළොත් අපිට ආයේ අර කනගාටුදායක අත්දැකීම් වලට මුහුණ පාන්න වෙනවා. හොඳයි දැන් ඔබද මේ තවත් එක්තරා තැනක මේ වෙන විදිහට අපි දැන් ඉන්න ප්‍රදේශය ගැන අපි කතා කරන්න ඕනේ. බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ කියලා කියවම ඕන කෙනෙක් දන්නවා. එතන සභාපතිත්වයේ දරන්නේ ඔබතුමා. ඔව්. මම වර්ෂයක් පමණ කාලයක් මෙතන මේ රාජකාරිය කරනවා. ඔව්. එතෙන්දී සුවිශේෂී කටයුතු රසක් මේක හරහා සිදු වෙනවා. අපි සරලව කිව්වොත් මෙතනින් මොන වගේ සේවාවක්ද කරන්නේ කියලා? දැන් අපිට ආයතනයේ මේ ආයතනයේ ප්‍රධාන රංගශාලාවක් තියෙනවා, අනුරංග ශාලාවක් තියෙනවා. ඊළඟට ओपन थिएटर एक तीनों पुंची एरी नाव कि आप नम कर लीनोंट रूगत गिरी सदा अवश्य खड़ी स्थान आप लबाद पुलवा रूगत किरण स्थान आप लबादी में हकिया तीनों देश ने शाला तीनों आप में रंग ऊहन शाला वक नवीकरण करण दवासल हरी करमी ज्ञानवा मे आकार राशिय मे सौंदर्य विषय धारावट अवश्य බොහෝ දේ සඳහා අපිට උදව් උපදව් කරන්නට පුළුවන්. ඉතින් එහෙම පසුබිමක් තමයි මෙතන තියෙන්නේ. එහෙම ක්‍රියාවලියක යම් යම් සැලසුම් ටික හදාගෙන යනවා මේ දවස්වල. මේක පූර්ණ වශයෙන් රාජ්‍ය මැදිහත් වීම. ඔව් දැන් මේක බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනේ. එතකොට අපි ඉන්නේ බස්නාහිර පළාත් සභාව යටතේ. ඒක එතුමා බස්නාහිර පළාත් සභාවනුත් ලොකු උදව්වක් අපිට ලැබෙනවා. ඒ සහයෝගයේ හයිය නිසා තමයි අතර මේක කලාකරුවන්ගේ සුබ සාධනය සඳහා පාවිච්චි වෙන්නේ. ඒ අතරදී මේ ආර්ථික ජීවිතයට අරගෙන ඉන්න ලොකු වැඩක් කරනවායි කියලත් අපිට ආරංචියක් තියෙනවා. කොහොමද අපි මේ ජීවත් වෙන පරිසරය තුළදී මේ කලාව කියන්නේ කොහොමද සම්බන්ධ කරගන්නේ වෙනස් වැඩක්? ඔව් ඒක අපිට ඇත්තම ජානක මට හිතුනේ මේ මේ දැන් අපි මේ ආර්ට් වලින් තොරයිනේ අපේ සමහරක් ජීවිත. ආර්ට් නෙමේ අපි ආර්ට් වලට සම්බන්ධ නැහැ. අපේ වෘත්තිය ආර්ට් වලට සම්බන්ධ නැහැ. ඒක නිසා අපිට මේක ඕනේ නැහැ. නමුත් මේක ඕනේ මේක ජීවිතේට ඕනේ ආර්ට් කියන එක අපිට අවශ්‍යයි අපිට ජීවත් වෙන්න ආර්ට් වලින් තොරව සින්දුවක් අහන්න දන්නේ නැත්නම් කවියක් අහන්න දන්නේ නැත්නම් ගීතයක් ශ්‍රවණය කරන්න දන්නේ නැත්නම් ඒක රස විඳින්න දන්නේ නැත්නම් නාට්‍යයක් රස විඳින්න චිත්‍රපටියක් ටෙලිනාට්‍යයක් මේ 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 හැම එක ඇතුළෙම මේ රසස්වාදනය ඕනනේ මේ රසස්වාදනය නැවත මේ අපේ ගිලිහි ගිය ජීවිතවලට එකතු කරගන්න තමයි මේ ආර්ට් ඇන් ලයිෆ් කියලා ත්‍රෛමාසික වැඩසටහනක් මම ආරම්භ කරන්නේ. ඒක සමහර විට මේ ජනවාරි මාසයේ අන්තිමට පෙබරවාරි මාසයේ මුල් කාලයේ වෙනකොට අපිට ආරම්භ කරන්නට පුළුවන් වේවි කියලා මම විශ්වාස කරනවා. ලංකාවේ සුවිශේෂ ටීම් එකක් මේකට එකතු වෙනවා. මේ මේ කණ්ඩායම එකතු කරගන්න බොහොම අමාරුයි. නමුත් ඔවුන් මගේ පෞද්ගලික ඉල්ලීමට මේ එකතු වෙනවා. ඒකත් සුවිශේෂයි. ජයන්ත චන්ද්‍රසිරි, ජැක්සන් ඇන්තනි, ඊට පස්සේ මහේන්ද්‍ර පෙරේරා, ජයලාල් රෝහණ, ඇන්තනි සුරේන්ද්‍ර, මහාචාර්ය ආරියරත්න කළුආරච්චි, මහාචාර්ය සේනනාණ්‍යක්කාර, ප්‍රවීණ මේ පුවත්පත් කලාවේදී නුවන්නාන් ජිත් කුමාර, ඒක මම ශ්‍රේන්ත මෙන්ඩිස්. අපි ඔක්කොම එකතු වෙලා අපි හැමෝටම ආරාධනා කරනවා එන්න අපිත් එක්ක මේ ත්‍රෛමාසික පාඨමාලාවට අවුරුදු 20 ඉඳලා 70 දක්වා ඕන කෙනෙකුට එකතු වෙන්න පුළුවන්. ඕගොල්ලන්ගේ අත්දැකීම් බෙදා හදාගමු. අපි රඟපෑම උගන්වන්නේ නැහැ. නමුත් රඟපෑම ඉගෙන ගන්න පුළුවන් මෙතන. ඒකත් තියෙනවා. සංගීතය උගන්වන්නේ නැහැ. සංගීතය ඉගෙන ගන්න පුළුවන්. නැටුම් උගන්වන්නේ නැහැ. නැටුම් ඉගෙන ගන්න පුළුවන්. මේ මේ හැම එකක්ම ජීවිතය ඇතුළට එකතු කරගත්තම මම හිතන්නේ අපිට සුන්දර වූ කාලයක් ඉන්න පුළුවන්. වෙලාව හිතලා තියෙනවද? සෙනසුරාදා ඉරිදා අපිත් එක්ක ඉන්න පුළුවන්. බලන්න ඕකේ ලියලා තියෙන විදිහත් මේ මේ ඇතරම් මේ මේක සම්පාදනය කළේ අපේම මිත්‍රු. ඔව් තෙහෙට්ටුවෙන් මිදෙන්න ජීවිතයේ සතුටින් විඳින්න අපි සමර එක්කිය යුතු කාලයයි මේ. සතුට වෙනුවෙන් අලුත් දවසට නිර්මාණ කිරීමට තමයි මේ උත්සාහ කරන්නේ. තුන් මාසක් පුරා පැවැත්වෙනවා.
හැරදා යා නොහැකි මගහැරිය නොහැකි සොඳුරුතුම නවාතැන් පලක් වෙනවායි කියලා තමයි කියන්නේ. මම හිතන්නේ ඒක තමයි කියන්නේ ඔබතුමාගේ අභිප්‍රාය විදිහටම සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි අවසන් වශයෙන් අපි දැන් අපේ වැඩසටහන නිමා කරමු බොහොම කාර්ය බහුල මොහොතක් ප්‍රියන්නේ ඔබතුමාට. දැන් ඉදිරියේදී මොන වගේ නිර්මාණ තුළද අපිට ඔබතුමාගේ දකින්නට පුළුවන් වෙන්නේ? ඇත්තටම තම විකාශනය නෝ විකාශනයේ නෝ වුණ කීපයක් තියෙනවා මගේ මතකයට එන ප්‍රමාණය අඩුයි. නමුත් ඉදිරියට කරන්න සැලසුම් කරගෙන යනවා. ඔව්. අලුත් ටෙලි නාට්‍ය තුනක් තියෙනවා. එකක් පිල්ලෑව කියලා. තව එකක් තියෙනවා ඔලිවර් ට්විස්ට්. තව එකක් තියෙනවා දවල ගොසරෑවිය. ඉතින් මේ තුනම අර ඔබ කිව්වා වගේම ගුණාත්මක අගය යුක්ත නාට්‍ය. ඒ අතරේ චිත්‍රපටියකුත් තියෙනවා කරන්න හර්ෂ උඩකන්දගේ උන්මාද චිත්‍ර කියන චිත්‍රපටියක්. මේ ආකාරයෙන් ඉතින් ජීවිතේ කලාව වැඩකට සැලසුම් කරන එක මේ ආයතනයේ සභාපතිවරයා හැටියටත් වැඩ කරනවා. ඒකත් ඉතින් කලාවට සම්බන්ධ නිසා. වේදිකා නාට්‍ය තත්ත්වය කොහොමද? වේදිකාවේ නම් තවම ඉතින් කරගෙන යනවා සුබ සහයස සයිමන් නවගත්තේගම සුදු සහකලු රාස්ස පරාස හංකිති 13 ඔය ටික එකතු කරලා ඉතින් නාට්‍ය උත්සවයක් පවත්වන්නත් අදහසක් තියෙනවා. ඉතින් ඒකත් මෙව ඔක්කොම හීනනේ ජානක. නමුත් හීන සැබෑ වෙන දවසකුත් එනවා. අනිවාර්යයෙන්. ඒ හීන ඔබ මං හිතන්නේ බොහෝ හීන සැබෑ කරගෙන තියෙනවා අද වෙන විට. ඒ නිසා අපිට හරි සතුටුයි. අපි බෙහෙවින්ම ආදරය කරන ප්‍රිය කරන කලාකරුවෙක් අපි ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා. ඔබතුමාගේ තියෙන බලාපොරොත්තු මේ රට ගුණාත්මක තැනකට අරගෙන යන කලාකරුවන්ට හොඳ හිතක් හදන්න තමයි ඔබතුමාගේ බලාපොරොත්තු නේද? මං හිතන්නේ ඔබතුමා ඉගෙනෙන්නේ මහන්සි වෙන්නේ ඒක. අනිවාර්යයෙන්ම. ඔව් ඒ කියන්නේ දැන් අපි ඔක්කොම එක බත් මුට්ටියේ බත් කාපු මිනිස්සුනේ. එතකොට අපිට හැරදා නොහැකි මොකද්ද කැක්කුමක් තියෙනවා. ඒක නිසායි අපි මේ මේ පොඩ පොඩ හරි කලාකරුවන්ගේ ජීවිතයේ යම්සි තැනකට ඔසවා තබන්නට මහන්සි ගන්න. හැබැයි ඔබ කිව්වාගෙම ඒ හීන සැබෑ වෙන කාලෙකුත් එනවා. නැත්තේ නැහැ. ඒක නිසා අපි ඔවුන්ට කියනවා ආදරෙන් ඉන්න, සෙනෙහසින් ඉන්න, ධෛර්යයෙන් ඉන්න. අපි දන්නවා මේ දුෂ්කර කාලය අපි අවසන් කරන්නට ඕනේ. මේ දුෂ්කර කාල පරාසයෙන් ඈත්මෑත් වෙන්න ඕනේ. ඈත්මෑත් වෙන්නට ඕනේ අවස්ථාවන් අපි තුළමයි තියෙන්නේ. අපි මේක නිවැරදිව වගකීමෙන් විනයගරුකව නොකොල්ලොත් අපිට තව දීර්ඝ කාලයක් මේ රකුසාත් සමග සටන් කරන්න වෙනවා. ඒකෙන් ඈත්මෑත් වෙන්න නම් අපි මේ නිසි සෞඛ්‍ය උපදෙස් පිළිගන්න පිළිපදින්න. එතකොට තමයි අපිට ඇත්තටම යහපත් හෙට දවසක ජය කෙහෙලි නංවන්නට පුළුවන් වෙන්නේ. හොඳයි. එහෙනම් ඉතින් බොහොම ස්තුතියි ඔබතුමාගේ කාලය අපිට ලබා දුන්නාට. යලි දවසක අපි මුණ ගැහිමේ බලාපොරොත්තු වෙන්නට සම්බන්ධ වෙනවා. ඔබට සුවදායක දවසක්. අයිබෝ. අයිබෝ. අයිබෝ.